ليه؟ ايه نجا مودم؟ I want අපි අගහරුවාදා රාත්‍රී අමතර පද්‍ය ආරම්භ කරන්නේ. ඔබට මතක ඇති ඊයේ රාත්‍රියේ අපි සාකච්ඡා කරා සහසංයුජ බන්ධනවල ආරම්භය අපි අරගත්තා. දැන් මගේ ඉලක්කය තියෙන්නේ ලබන සතිය වෙනකොට මේ පාඩම ඉවර වෙන්න ඕන. හරි? එතකොට ඒ කියන්නේ දැන් ඔයාලගේ වුණත් මේ වෙනකොට ඔයාලට ඉලක්කයක් තියෙනවා. දැන් පෙබරවාරි මාසේ විභාග ලියන්න ලියන්න ලෑස්තිලා ඉන්නේ. එතකොට මෙන්න මේ 9 වෙනි මාසේදී මෙන්න මේ ටික පාඩම් කරලා මේ වෙන ටික අවසන් කරනවා. එතකොට 10 වෙනි මාසේදී මෙහෙමයි. 11 වෙනි මාසේදී මෙහෙමයි. 12 වෙනි මාසේදී මෙහෙමයි. එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. මම හිතනවා මේ මගෙත් එක්කලා මේ පන්තිය සහභාගී වෙන මේ හැමදාම එක්ක මෙහෙම සාර්ථක වැඩ පිළිවෙලක් තියෙනවා ඇති. ඒ වගේම සාර්ථක ගමනක් යන්න සූදානම් ඇති කියන බලාපොරොත්තුවත් එක්කලා අපි අද පාඩම ආරම්භ කරමු. රයිට්. පාඩම මතකයි ඊයේ අපි කතා කරා සමහර මූලද්‍රව්‍ය පරමාණු වලට ඉලෙක්ට්‍රෝන පිට කරන්න බැහැ. මොකද එයා පිට කර එයා බලන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන අරගෙන. තවත් මූලද්‍රව්‍ය පරමාණු දිනවා එයාත් ඉන්නේ ඉලෙක්ට්‍රෝන අරගෙන. එතන මේ මූලද්‍රව්‍ය පරමාණු දෙකට ඉලෙක්ට්‍රෝන පිට කරන්න කෙනෙක් නැහැ. දෙන්නම ඉන්නේ ඉලෙක්ට්‍රෝන අරගෙන. ඒ වගේ වෙලාවක පරමාණු දෙකෙන්ම ඉලෙක්ට්‍රෝන සමාන ගාන සපයනවා. හැම වෙලේම මතක තියාගන්න තමන්ට ස්ථායි වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන එකයි නම් හැම වෙලේම ඒ පරමාණුව සපයන්නේ ඉලෙක්ට්‍රෝන එක ගන්න. හරිද? එතකොට මෙන්න මේ විදිහට පරමාණු දෙකෙම මට අහන ප්‍රශ්නේ පැහැදිලි නැද්ද? හරි? පරමාණු දෙකෙම එක සමානව ඉලෙක්ට්‍රෝන සපයලා ඒ ඉලෙක්ට්‍රෝන යුගල් පරමාණු දෙක අතර හවුලේ තියාගෙන ඇති වෙන බන්ධන වලට අපි කියනවා සහ සංයුජ බන්ධන කියලා. අපි ඊයේ දවසේ සාකච්ඡා කරා හයිඩ්‍රජන් පරමාණු අතර ඇති වෙන සහ සංයුජ බන්ධන පිළිබඳව. ඔයාලා දන්නවා මේ වෙනකොට ඔබ දන්නවා පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳුනම හැදෙන්නේ අණු. අණු දෙආකාරයක් අපි සාකච්ඡා කරා. එකම වර්ගයේ පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳුනොත් සම පරමාණුක අණු හැදෙනවා. වෙනස් වර්ගයේ පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳුනොත් විෂම පරමාණුක අණු හැදෙනවා. ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි. අපි පළවෙනි එක සාකච්ඡා කරා ඊයේ හයිඩ්‍රජන් අණුව ගැන. හරි? අද ලියන්න අංක 2. මේ අපි කතා කරන්නේ සම පරමාණුක අණු අතර සහසංයුජ බන්ධන හැදෙන විදිය. සම පරමාණුක අණු අතර සහසංයුජ බන්ධන හැදෙන විදිය. ඒ යටතේ ඊයේ කතා කරා පළවෙනි එක හයිඩ්‍රජන් අණුව පිළිබඳව ලියන අද දෙවෙනි එක 2 ක්ලෝරීන් අණුව ක්ලෝරීන් අණුව තුන සහසංයුජ බන්ධන හැදෙන විදිය සාකච්ඡා කරන්න ලියන්නේ. වරහක තුල ලියන්න Cl2. එහෙනම් දැන් මොනේ ක්ලෝරීන් අණුව හැදෙන්නේ? ක්ලෝරීන් පරමාණු කී දෙනෙක් අතරද? දෙන්නෙක් අතර. මම එක ක්ලෝරීන් පරමාණුවක් මෙහෙම ලියනවා. මෙහෙම බලන්න. එක ක්ලෝරීන් පරමාණුවක් මේ විදිහට ලියනවා. අනිත් ක්ලෝරීන් පරමාණු මේ විදිහට ලියනවා. හරි? දැන් ඔබේ වැඩේ තියෙන්නේ
මේක ප්‍රවාහ මේක සම්පූර්ණ කරන්න ඉක්මනින් හරි ඉස්සර යන මේක ක්ලෝරින් පරමාණු කියලා ඉලෙක්ට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ස්ථායි විඤ්ඤාසයක් ලබා ගැනීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගණන clear ස්ථායි විඤ්ඤාසයක් ලබා ගැනීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගණන මේක විතරයි මම උදව් කරන්නේ ඊළඟට තනියෙන් ලියන්න ඕන ඊළඟට තනියෙන් ලියන්න ඕන ඊයේ පන්තිල සහභාගී වෙන්න බැරි වෙච්ච අයට මම උදව්වක් කරා උදේ පාන්දරම උදේ 6:00 7 වෙනකොට ඒ උදව්ව මම කරලා තිබුණා මගේ වගකීම් මම කරලා තිබුණා ඒකේ ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා මම හිතනවා නේද දැන් මේ පාඩමට ඉස්සෙල්ලාම අද ඉස්සෙල්ලාම සහභාගී වෙන කවුරු හරි චුට්ටි ප්‍රශ්නයක් ඇති පුතා මට ඒක කරන්න දෙයක් නැහැ මගේ ගාවන කියලා දෙන්නම් ඒකට හේතුව මේ පාඩම අද යන්නේ මේ 4 වෙනි දවස මේ පාඩමේ 4 වෙනි දවස එතකොට දවස් 3ක් වෙලා තියෙනවා ඒ දවස් 3ේ කොටස් ටික ඔබට මග හැරුණා නම් අද ඇත්තටම චුට්ටක් මේක අල්ලගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ බෑ කියලා නේ මම කියන්නේ බැහැ බැරි නේ පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ මේ ටික සම්පූර්ණ කරාද කියන්නේ परमाणु क्रमांक प्रोटोन इलेक्ट्रॉन इलेक्ट्रॉन विन्यास දෙකයි දෙකයි අටයි හතයි හතයි මේ ක්ලෝරින් පරමාණුවට ස්ථායි විඤ්ඤාසයක් අරගන්න තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද එකක් දරුවනේ වැඩි අතාරින්නේ පාදම් කරලා පාරවට ආවා එක පාරම පාරවට ආවා එක පාරම නිකන් අප්සෙට් වගේ අතාරිනවා හරිනේපා උත්සාහ කරන එක අල්ලගන්න. තාම සහසංජ බන්ධන ගුලාපි ඉන්නේ. right. එහෙනම් මේ ක්ලෝරින් පරමාණුවට ස්ථායි විඤ්ඤාසයක් ගන්න ඉලෙක්ට්‍රෝන එකක් අඩුයි. හොඳයි. අපි මේ ක්ලෝරින් පරමාණුව ගමු. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 17යි නේද? විඤ්ඤාසය 2යි 8යි හතයි එයා විස්ථායි විඤ්ඤාසයක් ගන්න ඉලෙක්ට්‍රෝන කීයක් අඩුද එකක් එහෙනම් දැන් මෙතන ඉලෙක්ට්‍රෝන පිට කරන්න පරමාණුවක් ඉන්නවද නැහැ දෙන්නම ඉන්නේ ඉලෙක්ට්‍රෝන අරගන්න ලබාගන්න දෙන්නම ඉන්නේ ඉලෙක්ට්‍රෝන අරගන්න දැන් මෙතනින් පස්සේ වැඩි පුළුවන් ගන්න මේ බලන්න මෙන්න එක ක්ලෝරින් පරමාණුවක් මේ බලගන්න මෙන්න පුතා එක ක්ලෝරින් පරමාණුවක් හරිද මෙයාගේ පළවෙනි ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි එකේ 8යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි තුන්වෙනි ඉලෙක්ට්‍රෝන 7යි 3යි 4යි 5යි 6යි 8යි මේ තමයි ක්ලෝරින් පරමාණුව හරි ඊළඟට මේ තමයි අනිත් ක්ලෝරින් පරමාණුව. එයාගේ ඉලෙක්ට්‍රෝන 1යි, පළවෙනි එකේ 2යි, දෙවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 8යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, තුන්වෙනි එකේ ඉලෙක්ට්‍රෝන 7යි, 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි.
Then make over in Parma. Then Balana make chlorine Parmanu is tie in the electrode ekapo. May chlorine Parmanu is tie in the electrode ekapo. In a Mokadagaran. May I ekak that over in the Kia Kaukarnad? Ekak. හැම වෙලේම මතක තියාගන්න තමන්ට ස්ථායි වෙන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගාන තමයි හැම වෙලේම හවු කරන්නේ. මෙයාට අලු එකයි ඒකෙන් දා මෙයා හවු කරනවා ඉලෙක්ට්‍රෝන එකක් මෙන්න මේ සංයුත්තාකවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන හතෙන් එකක් හවු කරනවා. මෙයාට කීයක් අඩුද? Near the end, the other. What's it? May chlorine parmon is tied in the key at the other. A cup. You know, may I be a counter? Then, what is it? May I cut counter? May I pick up counter? A electron the cadena? Yeah. How late? The electron is a good one. So, unchlorine paramanu in. Men unchlorine paramanu in a pyrenator, men a delineator, men a two way shakti matam. So, pyrenator electron is a guy, delineator, guy, the guy, tunai, matarai, pahai, hayai, matai, atai. Ikai, Dikai, Tunai, Matarai, Pahai, Hayai. Maya electronia in the outer. So Maya was running many electronia, outer. Then Balana, Maya is Anutaraji, Ikai, Dikai, Tunai, Drai, Pahai, Hayai, Howler Tunai, Kai, Arya Utarai, Kai, then Matai. Ikai, Dikai, Tunai, Drai, Pahai, Hayai, Matai, Matai. Then no style. The coma is tie chlorine, paraman, decker, electron, ecabagin, sapia. Say the electron, you will chlorine, paraman, decker, howling yagina, is tie in Yasia, Lavagana, have I get the putter, a paraman, decabana, what about the end? Thousand. Maybe you are in the bar.
Mereka lihat tamat tiada dua titik lihat naik tamat tiada mana? Nani? Hari lihat na? Lihat na? Ek klorin parmanu magin, ek klorin parmanu magin, elektron ekabagin sapaya. Ek klorin parmanu magin, elektron ekabagin sapaya. Mea ikat deno, mea ikat deno. Permiannya kak, aduh ini tuh mereka tim nih, kita bagi apa ya? Sedena elektron yugal, sedena elektron yugal, paramanu dekater, Haule tabagin parmanu dekater haule tabagin istai vinyasaya labagani istai vinyasaya labagani istai vinyasaya labagani istai vinyasaya labagani utakinne magiyanna evita chlorine paramanu deka evita chlorine paramanu deka Sahasanyuja bandhanen bendi, evita chlorine parmanu deka, sahasanyuja bandhanen bendi, chlorine parmanu deka, sahasanyuja bandhanen bendi, chlorine anu sedi. Klorin anu sehadi dan ka orang mah apa kira hari apa kira malam hari kira ekklorin paramanu ting elektron ekabagin sapaya ekklorin paramanu ting ben elektron ekabagin sapaya seden elektron yugal Sedan elektron yugal, chlorine parmanu deka atar. Sedan elektron yugal, chlorine parmanu deka atar. Haule tabagina. Istai vinyasa labagani. Haule tabagina istai vinyasa labagani istai vinyasa labagani evita Chlorine paramanu dekar. Sahasanyuja bandhanen bendi. Evita chlorine paramanu dekar. Sahasanyuja bandhanen bendi. Chlorine anu sehadi. Hari,
ඔන්න හොඳට බලන්න ඊළඟට තනියෙන් ලියන්න ඕන දරුවනේ තනියෙන් ලියන්න ඕන තනියෙන් ලියන්න ඕන ඊළඟට හරි ලියන්න තුන්වෙනි එක මේ අපි කතා කරන්නේ සමපරමාණුක අණු අතර සහසංයුජ බන්ධන හැදෙන විදිය ඒකේ හයිඩ්‍රජන් අණු හැදෙන විදිය අපි බලුවා දැන් මොකට ක්ලෝරින් අණු හැදෙන විදිය බලුවා මෙන්න තුන්වෙනි එක ඔබ තනියම ලියන්න ඕන ලියන තුන අංක තුන අංක තුන අංක තුන ඔක්සිජන් අණු ඔක්සිජන් අණු සම් මේව අඳින්නේ නැද්ද සර් අපිට අඳින්නේ නැහැ නේද අහමු සරි මේක අඳ ගන්න ඕනේ මේක අඳ ගන්න ඕනේ මේක ඇඳලා ඊට පස්සේ ලියන්න මේක අඳින්න ඕනේ අඳින්න සරි මට මතක ඇඳයි කියලා මේක අඳ ගන්න ඕනේ සර් ඔව් මේ කාලසටහනක් හදාගන්න ඉන්නේ සර් අවදානම් ඔව් අපි ලබනවා කියේ කතා කරන්නේ නේද ලැබුද අද මේක ඉවරට ගන්න ඕනේ නැත්නම් මේක නතරවෙන්න ඕනේ ඔයාලට මේවා අමතක වෙනවා ආයේ මොනින්ද කියන්නේ මේ පාඩම ඉවර වෙච්ච හැටි කියලා දෙන්නම් ඊට ඉස්සෙල්ලා කියලා දෙන්නම් ඊට ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම කරන්නේ මම කෙටිසලමක් හදාගන්න විදිය ඊට පස්සේ කාස්ටරණක් විතරක් නෙවෙයි අපි පොඩි ප්ලෑන් එකක් ගහගන්න විදිය දැන් මම මාස 4කට තව තියෙන්නේ නේද 9 8 9 10 11 12 එක මාස 5ක් තියෙනවා 6ක් මේ මාස 6ක් නැන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි මාස 5යි මේ මාස පාර පොඩි ප්ලෑන් එකක් හදා ගන්න ඕන ප්ලෑන් එකක් පාඩම් කරනේවා මතක තියාගන්න ක්‍රමයක් නැද්ද පාඩම් කරනේවා මතක තියාගන්න විශේෂ ක්‍රමයක් නැද්ද ඒ කියන්නේ අපි ගමනක් කරනකොට අඳුම් ගෙනියන්න ක්‍රමයක් නැද්ද තියෙනවා බෑග් එක ගෙනියන්න පුළුවන් ෂොපින් බෑග් එක දාගන්න පුළුවන් නේද එහෙම ක්‍රම තියෙනවා පාඩම් කරනකොට එහෙම ක්‍රමයක් නැද්ද පාඩම් කරන විශේෂ ක්‍රමයක් නැහැ ඒ පාඩම් කරන කියන්නේ මතක තියාගන්න ක්‍රමයක් නෑ පාඩම් කරන ක්‍රමයක් ක්‍රම තියෙනවා ඒ පාඩම් කරන ක්‍රමයට පාඩම් කරනකොට මතක තියෙනවා ඔය ගොඩක්ම වෙලා තියෙන්නේ අපි විද්‍යාව පළවෙනි පාඩක පාඩම් පාඩම් කරන්නේ කියලා ඒ වෙලාවේ මතකයි ඊට පස්සේ ඉතිහාසය බලන්න ගත්තාම ඔයාලා හිතනවා අර විද්‍යාව පාඩම් කරපේවා අමතකයි නේද කියලා අමතක නෑ ඒකට මුදම දාපේ තමයි දරුවනේ කෙටි සටහනක් හදා ගන්නවා ෂෝට් නෝට් එකක් හදින්න ඕනේ එතකොට ඔය ප්‍රශ්නේ ඉන්නේ නේද හරි පාඩම් කළා කෙටි සටහනක් හදුණා නම් ඒ පාඩම් කරන එකේ වැදගත්කම කරුම් ටික ඔයාලගම තියෙනවා මට ඔය හිතා මේ අර බාප්පේ ඉන්නේ මම කිව්වේ අර වල මැසේජ් ගන්න එක මට මැසේජ් ගන්න භාෂාව මට ඇත්තට පුරු නැහැ ඒක සිංහලෙන් මෙහෙම ලියලා තිබුණත් හරි මට පුළුවන් කියව ගන්න පුරුරක කියවන කියන වෙලා යනවා මොකද මට ඒ මම ඒක පාවිච්චි කරලා නැහැ ඒක ඒක නෙමෙයි අපේ කාලේ තිබුණේ නැහැ නේ මම ඕන්නේ අපේ දරු කාලේ තිබ්බනා යටි දන්නවම නේ
හරි නේද? හරිද තමයි එක? හරි. Right, clear to me. Oxygen anu. Then අපි oxygen anu හැදෙන විදිහ ලියන්න යන්නේ. වාහන තුලේ ලියන්න O2. 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 හරි? ඉස්සෙල්ලම මට කියන්න ඔක්සිජන් අණු හැදෙන්නේ මොන මොන පරමාණු වලින්ද? ඔක්සිජන් පරමාණු. ඔව් ඔක්සිජන් පරමාණු කීයකින්ද? දෙකකින්. දෙකකින්. හරි. එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕන වැඩේ තමයි මෙන්න මේ සටහන හදන්න. ඔක්සිජන් පරමාණු කියලා දාලා මෙතන ඔක්සිජන් පරමාණු කියලා දාලා මේ සටහන හදන්න ඉක්මනින්. ඉලෙක්ට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ස්ථායී විඤ්ඤාසයක් ලබා ගැනීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගණන කියන එක ඔක්සිජන් පරමාණු දෙක සම්බන්ධ කරලා ලියන්න බලන්න ඩග් ගන්න. ඉතින් ඉන්නේ මොන කරන්න ඕන මොන කරන්න ඕන මේ ඩිපුරෝන ගාන බලන්න. මේ ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන ගන්න ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ස්ථායී විඤ්ඤාසයක් ලබා ගැනීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගන්න. මේ ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගන්න ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ස්ථායී විඤ්ඤාසයක් ලබා ගන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගන්න. හරි. ඉවරද? ඔව් සර්. ඉවරයි. ඔව් සර්. හරිනේ. හරි සර්. හරිනේ. රයිට්. පුරෝමීන ඉස්සල්ලාම කියන්න ඔක්සිජන් ඉන්නේ ආවර්තිත වගුවේ කීවෙනි ස්ථානයේද කියලා මට කියන්න. 8 වෙනි ස්ථානයේ. 8 වෙනි ස්ථානයේ. එහෙනම් පරමාණු ක්‍රමාංකය 8යි, ප්‍රෝටෝන 8යි, ඉලෙක්ට්‍රෝන 8යි. විඤ්ඤාසය මට කියන්න. 2යි, 6යි. 2යි, 6යි. එහෙනම් මේ ඔක්සිජන් පරමාණුවට ස්ථායී වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? දෙක. 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 මේ බලන්න. ඒතර දෙකයි හයයි දෙකයි අටක් වුණාම හරිය නේද? එහෙනම් මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. හරි. මේ ඔක්සිජන් පරමාණුවත් ඉලෙක්ට්‍රෝන 8යි විඤ්ඤාසය 2යි 6යි එයාටත් දරුවනේ ස්ථායී වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද තව? මේ ඔක්සිජන් පරමාණු මේ වැඩේ වෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් අතරනේ. මේ ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 8යි මේ ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 8යි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය 2යි 6යි. මෙයාට ස්ථායී වෙන්න තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? දෙකක්. දෙකක්. මෙයාට දෙකක් ඕනද? එහෙනම් දැන් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගන්න. ඔව් මොකද? දෙන්නම ඉලෙක්ට්‍රෝන දෙක බැගින් හවුලේ තියාගන්න. හරි. හරි. රයිට්. තනියම ලියන්න. තනියම ලියන්න. ତර මෙයාටත් ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන. මෙයාටත් ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන. එහෙනම් මෙයා තමන්තෝන ඉලෙක්ට්‍රෝන ගාන ගන්න ඕන නිසා මෙච්චර ඉලෙක්ට්‍රෝන ගාන කවුල් කරනවා. මෙයා තමන්තෝන ඉලෙක්ට්‍රෝන ගාන ගන්න ඕන නිසා ඒ ආදෙන ගානට මෙයක් මෙච්චර ප්‍රමාණයක් කවුල් කරනවා. ඒ කවුල් කරලා හැදෙන යුගල ගාන දෙන්න මෙහෙම තියාගෙන ස්ථායී විඤ්ඤාසයක් අරගන්නවා. එතකොට දෙන්න අහවල් බන්ධනයෙන් බැඳිලා අසුවල් අණු හැදෙනවායි කියලා ලියනවා.
දෙල්ලිය දෙල්ලිය තනියෙන්නේ පටන් ගන්න පටන් ගන්න පටන් ගන්න අපි මෙහෙ කීපලෙ බලමු කතා කරලා මේ නිස්සද්දව ඉන්නවා එල්ලාම එල්ලාම නෑ එතකොට තාසුර ඉන්නවද ආයිනෝනේ එතකොට ඇල්ලේ පොළ ඉන්නවද ඉන්නෝනේ Jauhkan. No, sir. All right. Terput, ada buku terhadap di kerana apa tu? Mereka ada hari terhadap ini? Jauhkan. Terhadap ini? Iwara. Iwara ini? Right. Tapi ini adalah lebih mahal dari ini. Nam kepala baru ini, hari hari hari, right, mebalan na, dan mehemane buta, mebalan na, me mana ini, ekta oksigen paramalna, mebalan niar niar setia, me paling sakti mati me elektron dekai, dewi sakti mati me elektron hayai, dekai dekai, tunai, hatrai, pahai, hayai. අද මේවම අඳින්නේ අනිත් ඔක්සිජන් පරමාණු. ඒක බලා ගන්න අඳින්නේ අපිට කිව්ද මෙන්න පළවෙනි ශක්ති මට්ටම මෙන්න දෙවෙනි ශක්ති මට්ටම. මෙයාගේ පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි එකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට දරුවනේ මෙයාට ඕන ඉලෙක්ට්‍රෝන 2ක්. මෙයාට ඕන ඉලෙක්ට්‍රෝන 2ක්. දැන් මේවම නැසී ඉදිරියට හම්බ වෙන එකක් හිතන්න ඕනේ ඒක. මේක හිතන්න දෙයක් නෑ එතන. එයාට දෙකක් ඕනේ හින්දා එයා කවුල් කරනවා කියන කෝණ කීයක්ද? දෙකක්. මෙයාට දෙකක් ඕනේ. ඒ හින්දා මෙයා කවුල් කරනවා කියන ඉලෙක්ට්‍රෝන දෙකක්. දැන් හරියට. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් වෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් වෙනවා. අපි ඒක අදින් බලන්න. මේ බලන්න. මේ යදින්නේ එක ඔක්සිජන් පරමාණුවක්. පළවෙනි කී ඉලෙක්ට්‍රෝන දෙකයි මෙන්න දෙවෙනි ශක්ති මට්ටම. ට්‍රයික්ලෝරින් පරමාණුව අපි බලමු. මෙන්න යාගේ න්‍යාස්තිය මෙන්න යාගේ න්‍යාස්තිය මෙන්න පළවෙනි ශක්ති මට්ටම මෙන්න දෙවෙනි ශක්ති මට්ටම බලන්න. මේකේ ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට හරි මේ බලන්න. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් කවුල් කරනවා මෙන්න බලන්න මෙන්න එයා කවුල් කරන ඉලෙක්ට්‍රෝන දෙක 1යි 2යි ඒ දෙකට මෙයා කීයක් කවුල් කරනවද දෙකක් මෙන්න මෙයා කවුල් කරන දෙක මේක 1යි මේක 2යි දැන් මට කියන්න මෙයාගේ තව ඉලෙක්ට්‍රෝන කීයක් ඉතිරි වෙලා තියෙනවද ඔව් 6ක් තිබුණා මෙයාගේ හයක් තිබුණා හයෙන් දෙකක් කවුල් කරා තව ඉතිරි කීයද හතරයි 1යි 2යි 3යි 4යි දැන් හරිනේ 1යි 2යි 3යි 4යි 6යි 8යි මේ හතරත් යනයි තියෙන්නේ හරි
මෙයක් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුල් කරා තව කේ කීයක් යන විදිහද හතරක් හතරක් එකයි දෙකයි තුනයි හතරයි හරිනේ හතරයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි හතයි දැන් හරි වැඩි එහෙනම් මොකක්ද කරේ එක ක්ලෝරින් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන කීයක් දුන්නද දෙක අපි මෙහෙම කරමුකෝ වැඩක් කාටද කියන්න පුළුවන් මයික් එක ඔන් කරලා මේ සිද්ධ වෙච්ච කතාව විස්තරය කාටද කියන්න පුළුවන් ආ අපි ලිව් එකද මොකද අපි ලිව් එකද සර් අපි අපි ලිව් එකද සර් ඔව් එක් ඔක්සිජන් පරමාණුවක් මගින් ඉලෙක්ට්‍රෝන දෙක බැගින් සපයා සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල පරමාණු දෙකක් අතරේ හවුලේ තබාගෙන ස්ථායී වින්‍යාසයක් ලබා ගනී එවිට ඔක්සිජන් පරමාණු දෙක සහසංයුත බන්ධන වලින් බැඳී ඔක්සිජන් අණුවක් සෑදේ. එච්චර. එච්චර. දැන් වැඩි හරි. දැන් වැඩි හරි. හරි. අතන පැහැදිලිව කියවෙන්න ඕනේ. ඔය උත්තරේ පැහැදිලි කරන හොඳයි. වැඩි කොට හරි. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුයි. එයා කීයක් කවුල් කරනවද? දෙකයි. මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් අඩුද? දෙකයි. එයා කවුල් කරනවා දෙකක්. එතන හැදෙනවා ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඒ යුගල් දෙක ඔක්සිජන් පරමාණු දෙක අතර හවුලේ තියාගෙන ස්ථායි වින්‍යාසයක් අරගන්නවා ඒ ගන්නකොට මේ දෙන්නා සහසංය බන්ධනයෙන් බැඳින හැදෙනවා ඔක්සිජන් අණුවක් මට පුළුවන් නම් කියන්න මේ ඔක්සිජන් පරමාණු දෙක අතර සහසංය බන්ධන කීයක් හැදෙනවද හතරයි නේ පුතා දෙකයි මෙන්න මේ යුගලෙන් එකයි මේ යුගලෙන් එකයි බන්ධන දෙකක් තියෙනවා හරි රයිට් මේ ටික ඔක්කොම පුරවන්නේ නැහැ ටික මේ ටික පුරවන්න තියෙන්නේ මොකම ඔව් සර් හරි මම කියනකම් බලන්න උත්තරේ හරි කිව්වද කියලා එක් ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙක බැගින් සපයා එක් ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙක බැගින් සපයා දෙක බැගින් සපයා සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක ඔක්සිජන් පරමාණු දෙක අතර සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක ඔක්සිජන් පරමාණු දෙක අතර හවුලේ තබාගෙන හවුලේ තබාගෙන හවුලේ තබාගෙන ස්ථායි වින්‍යාසයක් ලබා ගනී හවුලේ තබාගෙන ස්ථායි වින්‍යාසයක් ලබා ගනී හවුලේ තබාගෙන ස්ථායි වින්‍යාසයක් ලබා ගනී එවිට 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 ඔක්සිජන් පරමාණු දෙක ඔක්සිජන් පරමාණු දෙක සහසංයුජ බන්ධන දෙකකින් බැඳී ඔක්සිජන් පරමාණු දෙක සහසංය බන්ධන දෙකකින් බැඳී ඔක්සිජන් අණුව සෑදේ
ඔක්සිජන් 90 සෑදී ඔක්සිජන් පරමාණු දෙක සහ සංයුග බන්ධන දෙකකින් බැඳී ඔක්සිජන් 90 සෑදී ඔක්සිජන් 90 සෑදී ඔක්සිජන් 90 සෑදී හරිද පුතා වැඩි හරි හරි සර් මේක අරගෙන මේක අරගෙන Make a diagram. Hari. Right. Now, what did I know? Now, what did I know? Hari, right. මේ ඔන්ලයින් ක්ලාස් එකෙන් තියෙන එකම දුර්වලකම තමයි අර වැඩ කරාද නැද්ද ඉවරද නැද්ද කියලා හොයාගන්න හරියම නෑ. ආ ඉවරද නැද්ද කියලා හොයාගන්න බෑ. පේන්නේ නෑනේ. හරි. මම ඉදිරියේදී කැමරා එක ඔන් කරලා ටෙස්ට් එකක් තියෙනවා. හොඳට යන්න. කැමරා එක ඔන් කරලා ටෙස්ට් එකක් කියලා බලාපොරොත්තු වෙලා ඉන්න. හරි. රයිට්. ඔන්න අපි කීයක් කතා කරාද හයිඩ්‍රජන් අණුව බැලුවා ක්ලෝරින් අණුව බැලුවා ඔක්සිජන් අණුව බැලුවා මෙන්න දරුවනේ හතර වෙලෙ එක තනියම ලියන්න ඕන තනියම ලියලා තනියම ඇඳලා අවසන් කරන්න ලියන්න හතර වෙලෙ එක නයිට්‍රජන් අණුව නයිට්‍රජන් අණුව හතර වෙනි එක නයිට්‍රජන් අණුව මෙතන මොකද ලියන්නේ වරහන් ඇතුලේ වරහන් ඇතුලේ N2 N2 කොළන් ඔනේ අනු කියන්න ඕනේ නේ N2 ආ පටන් ගන්න බෑන ඉස්සල්ලාමේ සටහන අදින්න ඉස්සල්ලාමේ සටහන අදින්න එහෙනම් මෙතන ඉන්නේ නයිට්‍රජන් පරමාණුල මෙතන ඉන්නේ නයිට්‍රජන් පරමාණුල ඉස්සල්ලාම ඒ දෙන්නගේ තොරතුරු සම්පූර්ණ කරගන්න තොරතුරු සම්පූර්ණ කරගන්න දැන් ලියන්න එපා තොරතුරු ටික ලිව්වට පස්සේ ඒක හරියද වැරදිද කියලා බලලා ලියන්න. ඒක මම සාකච්ඡා කරනවා තොරතුරු ටික. මොකද කැමරා ඔන් කරන්න බෑ මොනා ගන්නවද ඉවරද ඔව්ස ඉවරයි මේක සම්පූර්ණ කළේ ඉවරද ඉවරයි සර් හරි නයිට්‍රජන් පරමාණුව ඉන්නේ ආවර්තිත වංගුවේ කීවෙනි ස්ථානයේද හත්වෙනි ස්ථානයේ එහෙනම් ප්‍රෝටෝන 7යි ඉලෙක්ට්‍රෝන 7යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොන කියන්නේ 2යි 5යි එහෙනම් මෙයාට ස්ථායි වෙන්න තව කීයක් ඕන දරුවනි 3ක් ඕ එහෙනම් මෙයාට ස්ථායි වෙන්න තව ඉලෙක්ට්‍රෝන 3ක් ඕන
එතියාමනි මේ නයිට්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන මතයි මෙයාගේ වින්‍යාසය 2යි 5යි එයාට ස්ථායයෙන්ද ඉලෙක්ට්‍රෝන තුනක් ඕන එහෙනම් කොහොමද මේ වැඩේ කරන්නේ පරමාණු දෙකම ඉලෙක්ට්‍රෝන තුනක් අවුලේ තියාගන්න ඕකේ තවන් ලියන්න 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 තනිය ලියන්න තනිය ලියන්න Tanilian, Tanilian. Hari, ibar udah, ibar. Pondai, balam, ayi balam udah, me balam. Itu mana me dien me, ekka nitrogen paramanu ma, me balam. Dreyaya paling cantik mana me, mana dekai. Dewi Shakti mantep ini dikai, dikai, tunai, hatrai, pahai. Mereka kenai ini parmanu. Mena adit kenai ini parmanu. Mereka ini niaski ya. Paling Shakti mantep ini elektron dikati lagi mana? Dewi ini elektron dikai, dikai, tunai, hatrai, pahai. Itu kota. Meyata istai mende elektron tau tunak kau. Meyari sky mengenai tawa elektron tunak kor. Jadi dari mana ini pahedri ini kira itu orang ini. Enam meyata elektron tunak kor ini da meyak kia thaul karno. Tunak, tunak. Second neutron ya ini. Hema melihat thaman te sky mengenai orang elektron ganat tiro ini. E elektron ganat samar daya. මේ අනිත් නයිට්‍රජන් පරමාණු අනි මේ අනිත් නයිට්‍රජන් පරමාණු බලන්න එතකොට මෙයාගේ මේ නයිට්‍රජන් පරමාණුවේ පළවෙනි ශක්තිමත් ඉලෙක්ට්‍රෝන දෙකයි ඒක නිසාක් නෑ මෙයාගේ පළවෙනි ශක්තිමත් ඉලෙක්ට්‍රෝන දෙකයි Dan darone mea istai wende kia kaulet wende wadu. Tuna. Menga me parmanua haul gane elektron tunai kai, dekai, tunai. E tuna da mea kia kaul gane wadu. Tuna. Tuna. Dekai, dekai, tunai. Ena demana kia mena. Meyari dewi shakti dewi shakti mati me pahat tibuna pahin tuna khau kara tawa kiya kya gitu deka
දෙකයි තුන හතර පහ හය හත අට මෙයා ස්ථායි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි මෙයා ස්ථායි හැබැයි මොකද වෙන්නේ මේ දෙන්නාම ස්ථායි වුණාට වෙන් වෙන්න බෑ මේ දෙන්නා සහ සංයුජ බන්ධන වලින් බැඳිලා ඉඳලා මොකද්ද නයිට්‍රජන් අණුව මට පුළුවන් නම් කියන්න මේ දෙන්නා අතර සහ සංයුජ බන්ධන කීයක් හැදෙනවද තුනක් මෙන්න මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි සහ සංයුජ බන්ධන තුනක් හරි නේද එහෙනම් අපි ලියමු කොහොමද ලියන්නේ එක් නයිට්‍රජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන තුන බැගින් නයිට්‍රජන් පරමාණු දෙකෙන් සපයා ලියන්න ලියන්න එක් නයිට්‍රජන් පරමාණුකින් ඉලෙක්ට්‍රෝන තුන බැගින් මෙයා තුනයි තුන බැගින් සපයා සපයා සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල් තුන සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල් තුන යුගල් තුනයි එකයි දෙකයි තුනයි සෑදෙන ඉලෙක්ට්‍රෝන යුගල් තුන නයිට්‍රජන් පරමාණු දෙක අතර නයිට්‍රජන් පරමාණු දෙක අතර හවුලේ තබාගෙන නයිට්‍රජන් පරමාණු දෙක අතර හවුලේ තබාගෙන ස්ථායි විඤ්ඤාසයක් ලබාගනි ස්ථායි විඤ්ඤාසයක් ලබාගනි ස්ථායි විඤ්ඤාසයක් ලබාගනි එවිට 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 නයිට්‍රජන් පරමාණු දෙක එවිට නයිට්‍රජන් පරමාණු දෙක එවිට නයිට්‍රජන් පරමාණු දෙක සහසංජ බන්ධන තුනකින් බැඳී සහසංජ බන්ධන තුනකින් බැඳී නයිට්‍රජන් අණුව සෑදී නයිට්‍රජන් අණුව සෑදී හරි ඉක්මනින් මේක දැනගන්න ඉක්මනින් මේක දැනගන්න අරමුණ සහ බලාපොරොත්තු නිතර වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න බෑනේ. නේද? අරමුණ සහ බලාපොරොත්තු නිතර වෙනස් වෙන්න බෑ පුතා. ආ හරිද දැන් අපි මේ කතා කරන්නේ එකම වර්ගයේ පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳිලා සම පරමාණුක අණු හැදෙන විදිය. ඒකද ගන්න? එකම වර්ගයේ පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳිලා සම පරමාණුක අණු හැදෙන විදිය.
හැදෙන විදිහ තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. හරි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අන්න ඒක. හරි මේ ගැදලියොද ඔව් සර් හැමෝම තව දිනා ඉන්නවද ඉවරයි සර් රයි එහෙනම් අපි දැන් යමු ඊළඟ මාතෘකාවට මට කියන්න ඊළඟ අණු වර්ගය මොකක්ද විෂම පරමාණු කණු හා දැන් එහෙනම් අපි යන්නේ විෂම පරමාණුක අණු හරි විෂම පරමාණු අණු සහ සංයුජ බන්ධන සාධන ආකාරයේ සාකච්ඡා කරනවා හරි විෂම පරමාණුක අණු සහ සංයුජ බන්ධන සාධන ආකාරයේ සාකච්ඡා කරන්න යනවා හරි මේක මම කරන්නද මේක මම කරන්නද මම මතක වලට වැඩිච්ච ගෙම්බගේ කතාව අහලා නැද්ද? නෑ සර්. නෑ සර්. නෑ සර් කියන්න. මම හිතන අහලා තියෙනවා. පුදුමයි. මේ නෑ සර් කියන්න. හරි මේ බලන්න. ඒකේ ලොකු දෙයක් ගන්න තියෙනවා. අහලා දරන්නේ නෑ. යක් ලොකු වල මේ පැලපෙන ගෙම්බ පැලපල යද්දී මේ ගෙම්බෝගේ කොටසක් වැටුණා වලට ගෙම්බෝගේ කොටසක් වැටුණා වලට මේ කොමත් තමයි කිව්වේ මේ මනෝවිද්‍යාත්මක උපදේශකවරේ ලියපු ලිපියකට විදිුණා හරි මම බලන ගෙම්බ කතාව හරි දැන් විහිළු කතාවක් නෙමෙයි ළමින්ට වෙන වැඩක් මම කියන්නේ දැන් ගෙම්බෝගේ පැලපල යනකොට එන ආත්මික කරපු අකුසල කර්මයක් මෙන්න මුන්ට බලදුන ආයි කවුද කියන්නේ අර වැටෙන්නේ නැතු උඩේ ඉන්න ගෙම්බොඩි කියන්නේ අර වැටිච්ච ගෙම්බොඩි කියන්නේ වැටිච්ච ගෙම්බොහෙන් බලන්නේ හා ආයි මේකේ ගොඩේ එනවා නම් බොරු ගොඩේ එන්න හම්බෙන්නේ මේක ඇතුළේම තමයි වැරෙන්න වෙන්නේ හා හිතන්න කොහොමද මේක ගැඹුර ආයි කවදාවත් ගොඩේ එන්න වෙන්නේ බඩ ගින්නේ වැරෙන්න වෙන්නේ මෙන්න මේ එහෙම කියලා මේ ගෙම්බොඩික මොකද උනේ පියාගන්න ගෙම්බොඩික පියා හරිද දැන් මේක ඇතුලේ හිටිය ගෙම්බෝ මේක අහන් ඉඳලා
දෙතුන් වතාවක් උඩ පැනලා උඩ පැනලා උඩ පැනලා හරියන්නේ නැහැ. උන් මේකට බැලුවා. හැබැයි එකකින් එක බැලුනේ. එකකින් එක ෆුල් රයිට් එකක් දීලා මේ විදිය දිගේ වඩ පැනකී අමාරුයි 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 ගොඩට ආවා. අනිත් තුන් ටික මැරුණා. පස්සේ අර ගියේ ගෙම්බොට ගිහිල්ලා හොයල බැලුවා. බලනකොට අර ගෙම්බොගේ තුන් ඔක්කොම ටික වගේ මැරිලා හැබැයි එක්කෙනෙක් මැරිලා නෑ. පස්සේ මේ මැරුණු නැති ගෙම්බගෙන හොයල බැලුවා. හොයනකොට මේ මැරුණු නැති ගෙම්බට කන් ඇහෙන්නේ නෑ. තේරුම් නැද්ද? කන් ඇහෙන්නේ නෑ. අර මැරුණු ගෙම්බොන්ට මොකද කන් ඇහෙන්නේ? ඒ කියන්නේ මේ වලට වැටිච්ච ගෙම්බොන්ට කන් ඇහුණු ගෙම්බොන්ට මේක වලට වැටුණු නැති ගෙම්බෝ කියන ඒවා ඇහුණා. පෙර කරුමයක්. කරුමයක් පටිසන්තුන්නු. ආයේ ගොඩේ ඉන්න බෑ කවදාවත්. හිතන්නවත් බෑ ගොඩේ ඉන්න. ඉතින් ඒව ඇහුණම මේ වල ඇතුලේ කන් ඇහෙන ගෙම්බොන්ට උනේ උන්ගේ උත්සාහය සම්පූර්ණ නැති කළා. උන් විසින්ම මැරුණා. හැබැයි කම් ගැහුණු නැති ගෙම්බට අර ගෙම්බෝ කියන මුකුත් ඇහුන්නේ. ඌ හිතන් හිටියේ අර ගෙම්බෝට කුඩිදක් කතා කරනකොට හරි එන්න එන්න කියනවා තමයි මුට කෝටු දැනුනේ. කන් ඇහෙන්නේ නැහැ. ඌ බඩගාගෙන ආවා. අපිට මේ කාලේ කොච්චර කට්ටිය කියනවද මේ කොවිඩ් අස්සේ මොන පහඩක්ද ජීවත් වෙලා හිටියොත් මදේ විභාග කියන්නවත් හිතන්නවත් පුළුවන්. මිනිස්සු මැරෙනවා නේද? අපි හොඳට මේ පාඩම් නොකර ඔය ජීවිතේ බේරගමු. එහෙම කියන අය නැද්ද? කියනව නැද්ද? නේද? ඒ කියන දේ අහන් ඉඳලා අපි සමාවය කරන්න මොකද්ද? අර වලෙහි ගෙම්බෝ වගේ තමයි. උඩ පනින්නෙත් නැ උත්සාහ කරන්නෙත් නැතුව මැරෙනවා වගේ. සමහර අය ඇත්තටම කියන්නේ මේ කොවිඩ් අස්සේ මොන පාඩම්ද? මොන පන්තිද? මේ ඔය තියෙන එකක් කාලා ටීවී එකක් බලලා හොඳට හොඳට විඩා ගන්න නිසා. ඇයි වටේ බැරි මේ හඳ? ඉතින් හොඳට කාලා කියලා විඩා ගන්නවා. මොකද වෙන්නේ? අර වලේ ඇතුලේ ගෙම්බ බැරුණා වගේ අපි අපේ ජීවිත විනාශ කරනවා. ඒ නිසා ගොඩක් අයට වෙලා තියෙන දරුවනේ මේ ගොඩේ ඉන්න බැරි කම නෙවෙයි තියෙන්නේ. ඒ තමන්ට ඕන විදිහට නෙවෙයි වැඩ කරන්නේ වටේ ඉන්න මිනිස්සු කියන විදිහට. ගොඩේ ඉන්න බැහැ. පාඩම් කරලා වැඩක් නැහැ. විභාගයේ કોઈ වක්තර කුපියක් ගහලා ගොඩේ එන්න පුළුවන්. ඕව තමයි ඇහින්නේ. මතක තියාගන්න ඔය වටේ පිටේ කියන කිසි දෙයක් ගණන් ගන්න එපා. අර කන් ඇහෙන්නේ නැති ගෙම්බ වගේ තමයි ගමන යන. ගොඩේ එන්න පුළුවන්. හරි? අරමුණේ බලාපොරොත්තු වෙනස මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. තේරුණාද වැඩේ? විෂම පරමාණුක අණු අතර මාතෘකාව විෂම පරමාණුක අණු අතර සහසංග බන්ධන සෑදෙන ආකාරය විෂම පරමාණුක අණු අතර සහසංග බන්ධන සෑදෙන ආකාරය විෂම පරමාණුක අණු අතර සහසංග බන්ධන සෑදෙන ආකාරය විෂම පරමාණු අණු අතර සහසංවිජ බන්ධන සෑදෙන ආකාරය හරි ඒ ඇත්තේ අංක 1 පළවෙනි එක මෙයාට පළවෙනි එක ඒ ඇත්තේ පළවෙනි එක ජල අණුව වරහන් ඇතුලේ ලියන්න H2O H2O ජල අණුව
හරි හොඳට බලා ගන්න මම එකයි කියලා දෙන්නේ ඊළඟ වාරය යන්න තනියෙන් හරි දැන් අපි යන්නේ විෂම පරමාණුක අණු අතර සහසංයුජ බන්ධන හැදෙන විදිය බලන්න යන්නේ ඒ ඇත්තේ ඉස්සලා බලන්නේ අපි ජල අණුව පිළිබඳව right ඔයාලම කියන්න ජල අණුව හැදෙන්නේ මොන මොන පරමාණු අතරද Hydrogen parmanu yan. Oxygen parmanu yan. Dan untuk balakan tadi, islam karena mana dia mampu kian. Terapi ini tadi, kehadir karena dia di islam balakan, ia anu yang hadir di ini mana mana parmanu ada. Enak jalan anu yang hadir di ini hydrogen parmanu ඔක්සිජන් පරමාණු අතර හයිඩ්‍රජන් ඉන්නේ ආවර්තතාවයේ කීවෙනි ස්ථානයේද පළවෙනි ස්ථානය. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයද? 1යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 1යි. එයාට ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? 1යි. 1යි. වෙන වැඩ නම් කරන්න වෙපා කෙලින්ම පාඩමේ ඉන්න එහෙනම් හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන එකක් ඕන හරි හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන එකක් ඕන අපි අර ඔක්සිජන් ගන්නවද ඔක්සිජන් ඉන්නේ 8 වෙනි ස්ථානයේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8යි වින්‍යාසයේ 2යි 2යි 6යි එයාට ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? දෙකක්. දෙකක්. ඔන්න ඔතන තමයි වැඩේ තියෙන්නේ. ඔතන තමයි වැඩේ තියෙන්නේ. හරි? එතන මෙයාට ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන එකක් ඕන. අරයට ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන. එහෙනම් දැන් තමයි හරියටම නිශ්චිත නිගමනයක් අපි ගන්නවා තීරණයක් ගන්නවා දැන් දරුවනේ හයිඩ්‍රජන් පරමාණුයි ඔක්සිජන් පරමාණුයි අතර තමයි මේ බන්ධනේ හැදෙන්නේ යන්නේ බන්ධන හැදෙන්නේ යන්නේ එතනදී හයිඩ්‍රජන් පරමාණුවට ඕන ඉලෙක්ට්‍රෝන එකයිනේ එහෙනම් එයා කීයක් හවුල් කරනවද දරුවනේ තමන්ට ස්ථායි වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ගාන එකයි නම් එයා හවුල් කරන්නේ එකයි එයාට ස්ථායි වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන දෙකයි නම් එයා හවුල් කරනවා දෙකක් එයාට ස්ථායි වෙන ඉලෙක්ට්‍රෝන තුනක් ඕන නම් එයා හවුල් කරනවා ඉලෙක්ට්‍රෝන තුනක් එහෙනම් හයිඩ්‍රජන් ස්ථායි වෙන්න ඕන වෙන්නේ ඉලෙක්ට්‍රෝන එකයි එහෙනම් එයා කීයක් හවුල් කරනවද එකක්යි අර එකක් නේද හැබැයි දරුවනේ අරයට කීයක් ඕනද දෙකක් දෙකක් ඕන මොකද කරන්න මොකද කරන්න හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔව් දැන් මෙතන පටලව ගන්න එපා අර මඟුල් ගෙදර මනමාලියෝ එක්කෙනයි මනමාලියෝ එක්කෙනයි වගේ එහෙම නෙවෙයි මෙතන තියෙන්නේ ऑक्सीजन ऑक्सीजन परमाणु මෙයා ඉලෙක්ට්‍රෝන එකයි මෙන්න තව හයිඩ්‍රජන් පරමාණුව
මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි. එතකොට මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණු කීයද? දෙකක්. හරි? එතකොට මේ හයිඩ්‍රජන් පරමාණු දෙකම ඉලෙක්ට්‍රෝන එක ගානේ හවුල් කරනවා. ඉලෙක්ට්‍රෝන එක ගානේ හවුල් කරනවා. හරි? එතකොට මම යදින්නේ ඔක්සිජන් පරමාණු මේ බලන්න. ඔක්සිජන් පරමාණු. එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ තමයි ඔක්සිජන් පරමාණු. එතකොට මෙයාට කීයක් ඕනද තව? දෙකක් ඕන. එහෙනම් මොකද කරන්නේ? මේ එක ඔක්සිජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක්ක මොනවා කරනවද? බන්ධන හදාගන්නවා. හරි? එතකොට මොකද වෙන්නේ බලන්න. මේ බලන්න. මේ ඉන්නේ ඔක්සිජන් පරමාණු. මේ ඉන්නේ ඔක්සිජන් පරමාණු බලන්න. මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. මෙන්න මෙන්න හයිඩ්‍රජන් පිටක හයිඩ්‍රජන් පරමාණු. මෙයා ඉවර මෙයා මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් මෙන්න මෙතනින් හවුල් කරනවා. ඒකට ඔක්සිජන් පරමාණුවත් එක ඉලෙක්ට්‍රෝනයක් හවුල් කරනවා. එතකොට මේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් ආවනේ. එයා ස්ථායි. හරිද? මේ පැත්තෙන් තව හයිඩ්‍රජන් පරමාණුවක් මෙවරන. තව හයිඩ්‍රජන් පරමාණුවක් මේ ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝනයක් දෙනවා හවුල් කරනවා. ඒකට මේ ඔක්සිජන් පරමාණු තව ඉලෙක්ට්‍රෝනයක් හවුල් කරනවා. දැන් මට කියන්න ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 6 කීයක් හවුල් කරනවද? දෙකක්. එහෙනම් දැන් ඔක්සිජන් පරමාණුවේ තව ඉලෙක්ට්‍රෝන කීයක් ඉතිරිද? හතරයි. හතරයි. 1යි 2යි 3යි 4යි. හරිද එතකොට? 1යි 2යි 4යි 6යි 7යි. එහෙනම් ඔක්සිජන් ස්ථාවරයි. මෙන්න මේකට කියනවා කියලාද? H2O අණු. ගලන හැදුණු විදිහ තේරුණාද නැද්ද? හයිඩ්‍රජන් පරමාණුයි ඔක්සිජන් පරමාණුයි අතර හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන එකයි වින්‍යාසයත් එකයි. එයා ස්ථායි වෙන ඉලෙක්ට්‍රෝන එකයි ඕන එකක් ඕන. හරි. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 8යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2යි 6යි. එයාට ස්ථායි වෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන. එතකොට එක ඔක්සිජන් පරමාණුවක් එක්ක එක හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක එක ඔක්සිජන් පරමාණුවක් බැඳුනොත් මෙයාගේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන එකයි. නමුත් මෙයා දෙකක් ඕන. ඒ නිසා මේ වගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක ඔක්සිජන් පරමාණුවක් සහසංයුක්ත බන්ධනයේ බැඳෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? එක හයිඩ්‍රජන් පරමාණුවකින් ඔක්සිජන් පරමාණුවකට එක ඉලෙක්ට්‍රෝනයක් අවුල් කරනවා. ඒක දෙකක් මෙයක් අවුල් කරනවා. මේ පැත්තෙන් මේ හයිඩ්‍රජන් පරමාණුව එක ඉලෙක්ට්‍රෝනයක් අවුල් කරනවා. ඒකට ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් අවුල් කරනවා. එතකොට ඔක්සිජන් වලට ඉලෙක්ට්‍රෝන දෙකක් ආවනේ. ආ. දැන් මේ දෙන්නා ඔක්සිජන් පරමාණු එකකුයි හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි සහසංයුක්ත බන්ධනයෙන් බැඳිලා ජලවාහක හැදෙනවා. හරි? රයිට්. ඉස්සෙල්ලාම මේක අරගෙන ලියන්න. ඉස්සෙල්ලාම මේක ලියන්න පස්සේ මේක අඳින්න. ඉස්සෙල්ලාම ලියන්න.
ඉවරද? ඉවරයි සර්. Right. මේ දක්වා ලියාගත්ත නේද? ලියන්න යටින් මෙතන යටින් ලියන්න. ජල අණුව සෑදෙන්නේ ජල අණුව සෑදෙන්නේ හයිඩ්‍රජන් පරමාණුව සහ හයිඩ්‍රජන් පරමාණු සහ ඔක්සිජන් පරමාණු අතරයි ඔක්සිජන් පරමාණු අතරයි ඔක්සිජන් පරමාණු අතරයි හයිඩ්‍රජන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණුවට ස්ථායි වින්‍යාසයක් ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන එකක් අවශ්‍ය වේ. ඉලෙක්ට්‍රෝන එකක් අවශ්‍ය වේ. එම නිසා හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන එකක් හවුල් කරයි ඉලෙක්ට්‍රෝන එකක් හවුල් කරයි හයිඩ්‍රජන් පරමාණුවට ස්ථායි වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන එකක් අවශ්‍ය නිසා ඉලෙක්ට්‍රෝන එකක් හවුල් කරයි එහෙත් ඔක්සිජන් පරමාණුවට මේ කෝස් කරන්නේ නැහැ. ජලාණුව සෑදෙන්නේ හයිඩ්‍රජන් පරමාණුව ඔක්සිජන් පරමාණු අතරයි. ඒක ලිව්වද? ජලාණුව සෑදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු සහ ඔක්සිජන් පරමාණු අතරයි. හරි. හයිඩ්‍රජන් පරමාණුවට ස්ථායි වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන එකක් අවශ්‍ය නිසා ඉලෙක්ට්‍රෝන එකක් හවුල් කරයි ඉලෙක්ට්‍රෝන එකක් හවුල් කරයි එහෙත් ඔක්සිජන් පරමාණුවට ස්ථායි වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍ය නිසා ඔක්සිජන් පරමාණු දෙකක් හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන එක බැගින්
hydrogen paramanu dekak electron ekabagin electron ekabagin oxygen paramanu samaga sapeya oxygen paramanu wada sapeya electron ekabagin oxygen paramanu wada sapeya Electron yugal dekak, electron yugal dekak, haule tabagina, haule tabagina. Istai vinyasaya labagani istai vinyasaya labagani istai vinyasaya labagani evitter 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 Oksigen paramanuak samaga. Evita oksigen paramanuak samaga. Hydrogen paramanu deka. Evita oksigen paramanuak samaga. Hydrogen paramanu deka. Sahasanyuja bandhanen bendi. Sahasanya bandhane valin bedi. Evite oksigen paramanuwa hydrogen paramanu deka samaga sahasanya bandhane bedi. Jala anuwa sædi. Jala anuwa sædi. Jala anuwa sædi. Hari mena meka denna. Tangga, orang kelana ada di kiri kan orang tua. Mereka di kiri kan orang tua. Mereka di tangga. Mani kerja ni, mani. Ibaratnya, kawal adina ino ada, mereka adina ino ada, terpodak ino. Betul, hydrogen paramanu dekai, oksigen paramanu dekai. Hari.
කියන්න කරන ඉවරයි සර් යාර එක දුවෙක් කතා කරලා පොඩ්ඩක් ඉන්න කියලා ඇගෙන ගන්න හරි සර් හරි right ලියන්න දෙවෙනි එක අපි මේ යන්නේ විෂම් පරමාණුක අණු අතර සමසංජය බන්ධන හැදෙන එක පිළිබඳ සාකච්ඡා කරන්නේ ඒ යටතේ දෙවෙනි එක ලියන්න ammonia anu ammonia anu දෙවෙනි එක ammonia anu කාට හරි මතක නම් අමතක වෙන දෙයක් නැහැ සූත්‍රය කියන්නේ NS3 hari then hari then ammonia hadenna eka damana karamu oba damana karamu ammonia hadenne mona mona paramanu deka atharada nitrogen nitrogen paramanu hydrogen paramanu hydrogen paramanu me balanna ena api ithin yagamu nitrogen paramanu hydrogen paramanu hari then ikmane me nitrogen paramanu walai hydrogen paramanu walai me thorutu tika gala liyanna kala ikmane nitrogen paramanu e hydrogen paramanu e me thorutu tika electron gana electron vinyasaya ස්ථායි වින්‍යාසයක් ලබා ගන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගන්න පුරවන් බණ්ඩක් ගන්න इलेक्ट्रॉन इलेक्ट्रॉन विन्यास स्थायी विन्यास इलेक्ट्रॉन की विन्यास එහෙනම් හයිඩ්‍රජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන කීයක් කවුල් කරනවද? එකක්. එකක්. එතකොට නයිට්‍රජන් දෙනවා කවුලට තුනක්. හැබැයි හයිඩ්‍රජන්ට පුළුවන් එකකට කවුලෙන්න විතරයි. මේක හරි සරල ප්‍රශ්නයක්. මේක හරි සරලයි. අපි සාමාන්‍ය ගීතේ එහෙම නම් විසඳලා තියෙනවා. නයිට්‍රජන් දෙනවා ඉලෙක්ට්‍රෝන තුනක්. මෙන්න කවුල්. හරි? හැබැයි හයිඩ්‍රජන් පරමාණුවට පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයකට හවුල් වෙන්න විතරයි.
තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතිරි වෙනවා. මොකද කරන්නේ? මොකද කරන්නේ? හයිඩ්‍රජන් පරමාණු දෙකක් හවුල් කරගන්න. හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඇවිල්ලා ඒ ඉතිරි ඉලෙක්ට්‍රෝන දෙකත් එක්ක හවුල් වෙනවා. එහෙනම් එක නයිට්‍රජන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු කීයක් බැඳෙනවද? තුනක්. 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 තේරුම් නැද්ද දරුවනේ? තේරුණාද? අනිත් එක ගන්න අතරම එළවල මම දැක්කා ඉන්නවා. තේරුණාද? තේරුණාද? එතන එක නයිට්‍රජන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු කීයක් සම්බන්ධ වෙනවද? තුනක්. මෙන්න බලන්න. නයිට්‍රජන් පරමාණු පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවලු ඒ පහෙන් එයා මෙතෙන් ටිකක් හවුල් කරනවා ආ මෙතෙන් ටිකක් හවුල් කරනවා මෙතෙන් ටිකක් හවුල් කරනවා හරි ඒ එකකට හයිඩ්‍රජන් ඒ එකකට එක හයිඩ්‍රජන් පරමාණුවක් ඇවිල්ලා මෙතෙන් ඉලෙක්ට්‍රෝනයක් හවුල් කරා ආ ඔන්න එක හයිඩ්‍රජන් පරමාණුවක් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝනයක් හවුල් කරා. හරි එක හයිඩ්‍රජන් පරමාණුවක් මෙන්න මෙතන ඇවිල්ලා ඉතින් ඉලෙක්ට්‍රෝනයක් හවුල් කරනවා මේ එකයි. ඔන්න ඔන්න හවුල් කරා. හරි තව හයිඩ්‍රජන් පරමාණුවක් ඇවිල්ලා මෙතන ඉලෙක්ට්‍රෝනයක් මෙයාට හවුල් කරනවා. එයාට එකක් හවුල් කරලා දීනවා. තව හයිඩ්‍රජන් පරමාණුවක් ඇවිල්ලා මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනයක් හවුල් කරනවා. මෙන්න එකක් දුන්නා මෙයක් එකක් දුන්නා ඔන්න හවුල් කරා දැන් බලන්න දැන් මට කියන්න නයිට්‍රජන් වේ පහින් කීයක් හවුල් කරාද 1යි 2යි 3යි හයිඩ්‍රජන් පරමාණු තුනට ඉලෙක්ට්‍රෝන තුනක් හවුල් කරා තව කීයක් ඉදිරියද යන්නේ දෙකක් ඒ දෙක අතරින් මොකදනේ දෙක ඔන්න ඒ දෙක හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ඉතිරිනේ එයා තිබුණේ 1යි 2යි හවුල් කරා දැන් ගණන් කරලා බලමු 2යි 4යි 6යි 8යි නයිට්‍රජන් ස්ථායි වෙනවා එහෙනම් එක නයිට්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු තුනකට ඉලෙක්ට්‍රෝන එක බැගින් හවුල් කරමින් එක නයිට්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු තුනකට ඉලෙක්ට්‍රෝන එක බැගින් හවුල් කරමින් ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් හවුලේ තියාගෙන ස්ථාය වින්‍යාසය ලබා ගන්නවා එතනදී නයිට්‍රජන් පරමාණු එකක් එක්කලා හයිඩ්‍රජන් පරමාණු තුනක් සහසංයුජ බන්ධනයෙන් බැඳිලා හැදෙනවා මොනවාද ඇමෝනියා අණුව තේරුණාද නැද්ද ඇමෝනියා අණුව සෑදෙන්නේ ඇමෝනියා අණුව සෑදෙන්නේ නයිට්‍රජන් පරමාණු සහ ඇමෝනියා අණුව සෑදෙන්නේ නයිට්‍රජන් පරමාණු සහ හයිඩ්‍රජන් පරමාණු අතරයි නයිට්‍රජන් පරමාණු සහ හයිඩ්‍රජන් පරමාණු අතරයි නයිට්‍රජන් පරමාණු සහ හයිඩ්‍රජන් පරමාණු අතරයි
nitrogen paramanu ekak nitrogen paramanu ekak istai vinyasayak laba ganeema sadaha nitrogen paramanu ekak istai vinyasayak laba ganeema sadaha nitrogen paramanu ekak istai vinyasayak laba ganeema sadaha electron 3ක් අවශ්‍ය නිසා electron 3ක් අවශ්‍ය නිසා electron 3ක් අවශ්‍ය නිසා hydrogen paramanu 3කට hydrogen paramanu 3කට electron ekabagin sapenin electron ekabagin sapenin ekabagin sapenin electron ekabagin sapenin electron yugal 3ක් electron yugal 3ක් හවුලේ තබාගෙන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් හවුලේ තබාගෙන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් හවුලේ තබාගෙන ස්ථායි වින්‍යාසය ලබා ගනී ස්ථායි වින්‍යාසය ලබා ගනී ස්ථායි වින්‍යාසය ලබා ගනී එවිටර් 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 එක් නයිට්‍රජන් පරමාණුවක් එවිටර් එක් නයිට්‍රජන් පරමාණුවක් එකනකින් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු තුනක් සමග එවිටර් එක් නයිට්‍රජන් පරමාණුවක් hydrogen paramanu 3ක් සමග සහ සංයුග්ය බන්ධන වලින් බැඳි සහ සංයුග්ය බන්ධන වලින් බැඳි සහ සංයුග්ය බන්ධන වලින් බැඳි ammonia අණුව සෑදී ammonia අණුව සෑදේ ammonia අණුව සෑදේ හරි පුතා ඉක්මනින් මේක අදගන්න ඉක්මනින් මේක අදගන්න නැත්නම් අපිට වෙලා මදි වෙනවා ඉක්මනින් අපි අදගමු
Iwardhapita. उत्तर ඒගොල්ලෝ කවුලද? ආ දැන් මෙහෙම නිකුත් ආවි බලන්න මේ ඉන්නේ හයිඩ්‍රජන් කාබන් පරමාණු
මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 4යි. එයා මේ 4ම වරා කරනවද? 4ම වරා කරනවද? ස්ථායි වින්‍යාසයක් ලබා ගැනීම සඳහා කාබන් පරමාණුවට ස්ථායි වින්‍යාසයක් ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන 4ක් අවශ්‍ය නිසා ඉලෙක්ට්‍රෝන 4ක් අවශ්‍ය නිසා
ඉලෙක්ට්‍රෝන හතරක් හවුල් කරයි. ඉලෙක්ට්‍රෝන හතරක් හවුල් කරයි. ඉලෙක්ට්‍රෝන හතරක් හවුල් කරයි. එම ඉලෙක්ට්‍රෝන හතරට එම ඉලෙක්ට්‍රෝන හතරට හයිඩ්‍රජන් පරමාණු හතරක් ඉලෙක්ට්‍රෝනේ බැගින් හවුල් කර ඉලෙක්ට්‍රෝනේ බැගින් හවුල් කර කාබන් පරමාණු එකක් සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් කාබන් පරමාණු එකක් සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් හවුලේ තබාගෙන ස්ථායී වින්‍යාස ලබා ගනි ස්ථායි විඤ්ඤාස ලබා ගනී මෙහිදී කාබන් පරමාණු එකක් සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් සහසංයුජ බන්ධනවලින් බැඳි මේදී කාබන් පරමාණුවක් සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් සහසංයුජ බන්ධනවලින් බැඳි මෙතේන් අණුව සෑදේ හරි මාපෝ කියන යන්න හැබැයි දැන් දේවතාව කියනකොට චුට්ටක් නිපාතේ වෙනස් වෙන්න පුළුවන් පළවෙනි දරට මම ඉතින්නේ කියන යන්න හරි බලන හරි කියලා මෙතේන් අණුව සෑදෙන්නේ කාබන් පරමාණු සහ හයිඩ්‍රජන් පරමාණු අතරයි කාබන් පරමාණුවට ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන හතරක් අවශ්‍ය නිසා ඉලෙක්ට්‍රෝන හතරක් හවුල් කරයි එම ඉලෙක්ට්‍රෝන හතරට හයිඩ්‍රජන් පරමාණු හතරක් ඉලෙක්ට්‍රෝනේ බැගින් හවුල් කරමින් කාබන් පරමාණු එකක් සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් ඉලෙක්ට්‍රෝන යුගල් හතරක්
හවුලේ තබාගෙන ස්ථායි වින්‍යාසයක් ලබා ගනී. ස්ථායි වින්‍යාසයක් ලබා ගනී. එවිට 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 කාබන් පරමාණුවක් සමග එවිට කාබන් පරමාණුවක් සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් කාබන් පරමාණුවක් සමග හයිඩ්‍රජන් පරමාණු හතරක් සහසංයුජ බන්ධන හතරකින් බැඳී සහසංයුජ බන්ධන හතරකින් බැඳී මෙතේන් අණුව සෑදේ මෙතේන් අණුව සෑදේ තංගාල තමයි ගලගෙන මේක දෙකක් දක්වන්න යටින් තියෙන ස්ට්‍රක්චර් මේ view එක දකින්න Harap dengar deh. Yes. Rapi, laban sakti. Sanduda dawase katkaragan lepa issellama gannanne tit katira viyuha nirmanaye kirime labana satiye sanduda issellama api katha karanne tit katira magin sahasanjya bandhana nirupanaye kirima ita passe katha karanawa lewis tit magin sahasanjya bandhana nirupanaye kirima ita passe katha karanawa lewis viyuha magin sahasanjya bandhana nirupanaye kirima ඊට පස්සේ අපි අගහන වල දවසේ අපි කතා කරනවා ග්‍රැෆයිට් ගැන, ඩයමන්ඩ් ගැන, ඊට අමතරව අන්තරංග බන්ධන ගැන. ලඟහවදමගේ ටාගට් එක මේ පාඩම ඉවර වෙන්න ඕනේ. මේ පාඩම ඉවර වෙන්න ඕනේ. හරි. පුතා මේක ඇදලි වලද? උස. ඉතාමත් පැහැදිලි වගේ ඉල්ලීමක් කරනවා මම. ලබන සමුදා පන්තිර සහභාගී වෙනකොට මේ දක්වා බන්ධන වල ගන්නක ඔක්කොම දෙක කියවගෙන තේරුම් අරගෙන කියන්නේ කියවලා පාඩම් කරලා ඉන්න කියවලා පාඩම් කරලා ඉන්න නැත්නම් අපිට තික්කතින අදිනව අදින්නම තික්කතර විරු අදින්නම ඔයාලා දන්න හැමදාම විභාගෙට තික්කති සටහනක් අදින්නේ නැවම තමයි ඒකට ලුවිස් ත්‍රිහක් හරිය අදිනවා නැත්නම් ලුවිස් ත්‍රිහක් හරිය හරි එහෙනම් ලබන සතිය සඳහා අමතර පන්තිර සහභාගී වෙන්නේ මේ දක්වා බන්ධන පාඩමේ උගන්වපු ටික බලාගෙන කියවගෙන ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් ඉවරයි නේද? ඉවරයි නේද? ඔව් සර්. ඉවරයි සර්. හරි. එහෙනම් අපි අද සමගන්නවා බලාගෙන උන්ටම සුබ රාත්‍රියක් වේවා. How about five bones? Five bones. Thank you.